තෙරුවන් සරණයි. දැන් මම ඔබට කියන්න යන්නේ මීළඟ දහම් පණිවිඩය තුලින්. දැන් ඔබ අහලා තියෙනවද යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාම අපේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති සංස්කරණය කරන අය, ප්‍රවෘත්ති කියන අය කියනවා ශ්‍රී දේහය කියලා. මට මේ ළඟදී එක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙලා ඒ ආදාහන උත්සවය සම්බන්ධයෙන් ඒ ප්‍රවෘත්තිය කියනකොට මට ලොකු කනගාටුවක් ඇති වුණා. මොකද ශ්‍රී දේහය කියන්නේ බෑ පින්වතුනි, මේ රහත් නොවෙච්ච පුද්ගලයෙකුට, රහත් බව ලැබපු කෙනෙකුට විතරයි කියන්න පුළුවන් ශ්‍රී දේහය කියලා. අපි දාලා තිනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය, සීවලී මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය, දැනටත් කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ඉන්දියාවේ ගුරුපාද කඳු ශිඛරේ සැඟවිලා තිබෙනවා. රහත් නොවෙච්ච කෙනෙකුට ශ්‍රී කියන වචනය පාවිච්චි කරන්න බෑ. අපි දන්නවා රහත් නොවෙච්ච කෙනෙක් අපවත් වුණාට පස්සේ අපිට ඒ වෙනුවට ඕන තරම් ගෞරවණීය නාම තිබෙනවා. ඉතින් ඒ නිසා අරහෙම නමක් පාවිච්චි කිරීම තුළින් නැත්තම් රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ සිද්ධ වෙන ආකාරයේ නැත්තම් රහතන් වහන්සේකට කියන රහතන් වහන්සේ නමකට කියන ගෞරව නම ගෞරවණීය නම රහත් නොවෙච්ච පුද්ගලයෙකුට පාවිච්චි කිරීම තුළින් මේ සමාජයේට වැරදි මතයක් සමාජගත වෙනවා, වගේම අගෞරවයක් පවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි යමක් ලියන්නට කලින් යමක් කියන්නට කලින් හොඳට ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ නමකගෙන් නැත්නම් ගිහි කෙනෙකුගෙන් හරි ඉගෙනගෙන තමයි එය සමාජයට නිවේදනය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් නික්ලේශී රහත් මුනිවරුන්ට විතරමයි. සමාරුවත් වුණා. ඒ බෙහෙත් ගත්ත සනීප වුණේ රැයට නිින්ද යන්නේ. ඒ මේ net අසපුවේ මහත්තයාගෙන් පිළිවෙත් කරාම ඒ සනීප වුණා එක දවස පිළිවෙත් කරනකොට. සැරින් සැරේම තියෙන ඉස්සර ඉඳලාම තියෙන ධනි සමාරුව. මම මේ බෙහෙත් ගත්ත සැරින් සැරේ ඒ බෙහෙත් බොනකන් විතරයි තියෙන්නේ. ඊළඟට මේ භාවනා වැඩසටහනට මම ආවා. ඒ එක දවස වගේ එනකොට මට ගුණයක් එක දවසින්ම ගුණයක් ලැබුණා.